අයිබෝන් සුබ උදෑසනක් ඔබ සමග ඔබ සියලුම දෙනාට අද දරන බිග් ෆෝකස් සංවාදයේ සමගින් ඔබ මේ සජීවීව සම්බන්ධ වන්නේ ඉතින් මේ දිනවල අපි හැමෝම කතා බහ කරන දැන් වසරකට වැඩි කාලයක් පුරාවටම අපි පීඩා විඳින COVID-19 ලෝකය උතමත් වේගයෙන් පැතිරෙමින් පවතින මොහොතක් මේ මොහොතේදීත් අපි දන්නවා ලංකාවේ දෛනික කටයුතු දිවයිනේ දෛනික කටයුතු රෝහල්වල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු ඉටු කිරීමට බොහෝ වේසක් දරනවා. ඒ අතරම තමයි ගර්භණී මාතාවන් ගර්භණී මව්වරුන් මේ මොහොත වෙද්දීත් ලංකාවේ 275,000කට ආසන්න සංඛ්‍යාවක් ගර්භණී තත්ත්වයේ පසුවනවා. බොහෝ විට තමන්ගේ කුළුඳුල් දරුපැටියා මෙලව බිහි කරන්නට සූදානම් වෙමින් ඉතින් පහුගිය කාලේ පුරාවටම බොහෝ කතිකාවතක් නිර්මාණය වුණා මේ COVID-19 රෝගයට අපි භාවිතා කරන මේ එන්නත් ගර්භණී මව්වරුන්ට ලබා දෙනවාද කියන කාරණය පිළිබඳව ඉතින් එළබෙන නම වුණා ඒ කියන්නේ අනිද්දා දිනේදී කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා ගර්භණී මව්වරුන් වෙත මේ COVID-19 වැක්සීන් එක නැත්නම් එන්නත ලබා දීමේ කටයුතු ඉතින් අප සූදානම් අද බිග් ෆෝකස් වැඩසටහනේ මේ පිළිබඳව කතා කරන්න අපි ඒ සඳහා බිග් ෆෝකස් මැදිරියට ආරාධනා කළා प्रसव नारी रोग विशेषज्ञ वैद्यरुण विद्यायतने सभापति विशेषज्ञ वैद्य प्रदीप्त सिल्वा महता आराधना कर लमारोग विशेषज्ञ वैद्य सुरंत पेरेरा महात्मा श्रीलंका परिजन्म वैद्यरुण संघमे सभापति प्रसव नारी रोग विशेषज्ञ वैद्य सनत लेनरोल वैद्य वैद्य प्रदीप सिल्वा महात्मा मे COVID-19 रोग अदालव मे इनकरण वेडसटहन ගැබිනේ මව්වරුන් වෙනුවෙන් ආරම්භ කරනවා එළවෙන නම වෙනදා මේ වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඒකේ කොටස් දෙකක් තියෙනවා තරින්දු එකක් තමයි වැඩසටහන මේ දක්වා විකාශනය වුණේ කොහොමද ඊළඟට වැඩසටහන එතන ඉඳන් ඉදිරියට කොහොමද කරන්න සැලසුම් කරලා තියෙන්නේ කියලා. එතකොට ওই දෙකෙන් තරින්දුට වැඩිපුර වැඩගත් පළවෙනි කොටසද දෙවෙනි කොටසද අපි කතා කරමු පළවෙනි කොටසේ ඉඳලා ඉන්නේ එහෙමනම් මෙහෙමයි ඇත්තෙම උනේ දැන් මේ කෝවිඩ් වසංගතය පැතිරෙද්දී පළවෙනි සහ දෙවෙනි රැල්ලේදී දැන් අපිට ලැබිච්ච ගබිනී කාන්තාවන් ආසාදනය වෙච්ච ප්‍රමාණය එච්චර අධික තත්ත්වයක් තිබ්බේ නැහැ එම නිසා අපිට පුළුවන්කමක් තිබ්බා මේ ගැබිනී කාන්තාවන් මුළු ලංකාව පුරාම ඇති වෙන කට්ටිය රෝග විනිශ්චය කරොත් විශේෂිත රෝහල් දෙකකට යොමු කරලා බලා ගන්න. ඒ තෙවැනි රැල්ල පටන් ගන්නකොටම අපිට පෙනී ගියා මේ තුන්වැනි රැල්ලේදී අපිට තියෙන මේ සංඛ්‍යාත්මක ගතිය ඉතාමත් අධික වෙනවා කියලා. අපි පළවෙනි රැල්ලේ දෙකේම අපිට මේ මව් මරණ මොනවත් තිබ්බේ නැහැ. ඒ මේ තෙවෙනි රැල්ලේ මුල් අදියරේ ඉඳන්ම මාත්‍රමරණ ක්‍රමවත්ව වාර්තා වෙන්න පටන් ගත්තා. එම නිසා ඒ අවස්ථාවේදී අපිට තීරණය වුණා දැන් මේ රෝගය ගැන තියෙන සාමාන්‍ය සරල දැනුමෙන් ඕන කෙනෙක්ට තේරෙනවා මේ රෝගය ඉවර වෙන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවිකව හැදිලා සමාජය තුලින් ඒකට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා ගන්න එක. අනිත් එක එන්නත්කරණය. එන්නත්කරණය තුලින් ලබා ගන්න ප්‍රතිශක්තියනොත් මේ රෝගය අවමයක් කරන්න පුළුවන් කියලා දැන් දත්තාත්මකව තියෙනවා රෝගේ රටවල් එක කරලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපිට සිතුණා මේක ගැන විද්‍යාත්මකව ගැඹුරෙන් හොයලා බලන්න. ඉතින් ඒකට අපි අපේ ප්‍රසවනාරිහා විද්‍යායතනයෙන් අපි විශේෂඥ කමිටුවක් පත් කළා. මගේ සහභාගී ප්‍රතිපත්තියෙන් යුතුව අපි මේකේ ඒ අවස්ථාවේදී ලෝකෙ තිබ්බ අපිට දෙන දත්තයන් පරිශීලනය කරලා ඒ වගේම ලංකාවේ තියෙන ප්‍රායෝගික ප්‍රශ්නත් පරිශීලනය කරලා අපි බැලුවා මේකට අපිට කරන්න පුළුවන් හොඳම දේ මේ එන්නත් කරන වැඩසටහනකට අපේ නිර්දේශය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීම කියලා. ඉතින් අපි ඒ මාර්ගයේ ගියා. ඒකට මේ අපි ડોક્ટર සුරන්ත පෙරේරා කියයි ඒකට අපි වෙනමම මේ සන්ධානයකුත් ගොඩනැගුවා මොකද ඉක්මන් තීරණ ගැනීම සඳහා අපි ඒ මාර්ගයේ යනකොට මේක විද්‍යාත්මක දෙයක් වෙනදා අපිට ඒකට ඒ විද්‍යාත්මක හිතන හැමෝගෙම සහයෝගය ලැබුණා මොකද
තර්කානුකූලව විද්‍යාත්මකව මේක මේ නරක කෝවිඩ් කළු වලාකුලේ තියෙන පොඩි රිදි රේඛාවක් බවට හරවන්න පුළුවන් කියලා තේරුණා සුළු කැපකිරීමකින්. ඉතින් ඒක එහෙම ඇවිල්ලා අපිට අවස්ථාව ලැබුණා අපේ ඇමතිවරුන්ගෙන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල්වරයා ඩිපියුටි ජෙනරාල් ඒගොල්ලෝ ඔක්කොගෙම උදව්ත් එක්ක මේක ජාතික වැඩපිළිවෙලක් හැටියට කරනවා කියලා තීරණය ගන්න. ඒ තීරණය මත තමයි දැන් 9 වෙනිදාට ඔක පටන් ගැන්මට සැලසුම් කරලා තියෙන්නේ. ඒ පටන් ගැම්මේ අවසන් අරමුණ සියලු ගර්භණී කාන්තාවන්ට මේ එන්නත ලබා දීම මගින් ගර්භණී කාලයේදී කෝවිඩ් ආසාදනය සහ ඒ ආසාදනය මගින්න සාංකූලතාවයන් නැති කිරීම. අවමනේ නැති කිරීම තමයි අපේ අරමුණ. ඒත් ඒ අරමුණ සඳහා යන ගමනේ මේ පළමුව අපිට තියෙන එන්නත් ප්‍රමාණය කියන නිර්ණායකය මත දැනට අපි තීරණයක් අරගෙන තියෙන්නේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අධි අවදානම් මව්වරුන්ට මේක ලබා දෙන ඉදා. එතකොට ડોක්ටර් මේ අධි අවදානම් මව්වරුන් කියලා නම් කරන්නේ කොයි වගේ තත්වයකින්ද මව්වරුන්ද? ඒක අධි අවදානම දෙආකාරයකට අර්ථ දක්වුවා. එකක් තමයි මේ රෝගී තත්වය නිසා අධි සංකූලතාවයන්ට භාජනය විය හැකි කාන්තාවන්. අනික් කට්ටිය තමයි මෙම රෝගය වැළඳීමට වැඩි අවධානමක් ඇති අපේ කාන්තාවන්. එතකොට ඒ කියන්නේ අවධානම් ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් කියන්නේ එහෙමටත් වඩා ගත්තේ දැන් තමන් කරන රැකියාව තමන් කරන ඒ කියන්නේ ගමනාගමනයේ එම නිසා මෙම ගර්භණී කාන්තාවට වැඩි අවධානමක් තියෙන උදාහරණයක් සෞඛ්‍ය සේවයේ අපි කාටවත් ගැබිනි කාන්තාවන්ට මේ වෙන්නත දීලා තිබෙන අනිත් සියලුම සෞඛ්‍ය සේවකව ලබා ගන්නෙදි දැන් ඒගොල්ලෝ අධි අවධානම් මොකද ඒගොල්ලෝ අනික් කට්ටිය වගේ gedare නැහැනේ ඒගොල්ලෝ ඉදිරිපෙළ. ඉතින් ඒ වගේ කට්ටියට තමයි අර රෝගාබාධ වලින් නැතු අධි අවධානම් කියලා සලකලා තියෙන්නේ. දැන් බැංකුවක කවුන්ටර් එකක වැඩ කරන කාන්තාවකට එයා වැඩ කරනවා නම් එයාට ඒ අවධානම තියෙනවා. ඉතින් මේ 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 සුළු නියැඳිය අපි මේවා කරොත් අපේ 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 රටේ තියෙන මේ යටිතල පහසුකම් ඒ කියන්නේ සෞඛ්‍ය මාත්‍යෙන් දැන් ප්‍රධානම ප්‍රශ්නේ අපේ යටිතල පහසුකම්නේ. අපේ යටිතල පහසුකම් කොවිඩ් සඳහා 25%ක් පමණ අපිට යට කරන්න වෙනවා ගර්භණී කට්ටියට. මොකද ඒගොල්ලොන්ගේ වෙන ආට්ටුවක තියාගන්න බෑ, ඔක්කොමත් එක එකට තියාගන්න බෑ. ඒගොල්ලොන්ගේ මේ ප්‍රසව සූතිකාගාර පවත්වගෙන යන්න ඕන ශල්‍යාගාර. ඉතින් ඒ බර නිදහස් කරත හැකි සුළු ආයෝජනයක් කරලා එන්නත් කරනවා වගේ. ඒක තමයි මේක පදනම. මම කැමතියි වෛද්‍ය සනත් ලනරෝල් මහත්මයා වෙත යමු වෙන්න. දැන් අපි කතා කරා මෙතනදී සංකූලතා ඇති වෙන්න පුළුවන් කියලා මේ COVID-19 රෝගයේ හින්දා ගැබෙන මව්වරුන්ට. මේ සංකූලතා අපි දන්නවා වෛද්‍යතුමනි දීර්ඝ කාලීන ආසාත්මිකතා තියෙන ගර්භණී මව්වරුන් සිටින්නට පුළුවන්. නිදන්ගත රෝගවලින් පිරෙන ගර්භණී මව්වරුන් සිටින්නට පුළුවන්. මේ අතරින් මේ මේ වැක්සීන් එක දෙන්න ප්‍රමුඛත්වය ලබන්නේ කොයි වගේ තත්වයක සිටින මව්වරුන්ද කියලා කතා කරොත්. ඔව් අතර තරදු අපි කිව්වොත් එහෙම අපේ සභාපතිතුමත් කතා කරපු විදිහට මේ වැක්සින් එකට ප්‍රමුඛතාවය දැනට දීලා තියෙන්නේ අර වැඩි අවදානම් සහිත මව්වරු. ඔය වැඩි අවදානම් සහිත මව්වරුන් අතර ඉන්නවා ඔබ කිව්ව පරිදි නිදන්ගත රෝග තියෙන මව්වරු. නිදන්ගත රෝග තියෙන මව්වරු කිව්වොත් එහෙම අපි දන්නවා දියවැඩියා රෝගයෙන් පෙළෙන මව්වරු, හදවත් රෝගය, ඊට පස්සේ වක්ගඩු රෝග තියෙන මව්වරු, ඊළඟට ඇදුම රෝගය, ශ්වසන රෝග තියෙන මව්වරු ඉන්නවා. මේ ඊළඟට අධික රුධිර පීඩනයෙන් සිටින මව්වරු ඉන්නවා. මේ වගේ මව්වරු ඉතාමත්ම අධික අවදානමක් තියෙනවා. කොරෝනා රෝගය වැළඳුනොත් ඒගොල්ලොන්ට අර ඔක්සිජන් සහිතව ජීවත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. දැන් අපි ගත්තොත් එහෙම අපේ පද්ධතිය ගත්තොත් රෝහල් පද්ධතිය අපිට නිශ්චිත ධාරිතාවක් තමයි තියෙන්නේ. අපි සැලකුවොත් එහෙම මේ වගේ අපි පහුගිය කාල වකවානුවේ ඒ කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් ඉඳලා අපි දැක්කා මේ තෙවන රැල්ලත් එක්ක ගර්භණී කාන්තාවකට මේ රෝගය වැළඳුනොත් විශේෂයෙන්ම ඔබ කිව් පරිදි මේ සංකූලතා තියෙන මව්වරුන්ට මේක වැළඳුනොත් ඒ මව්වරු ඉතාමත්ම ඉක්මනින් සංකූල මේ මේ මේකේ
සංකූලතාවයන්ට ගොදුර වෙනවා. සංකූලතාවයන් කියන්නේ අපි ඉස්සර දැක්කට වැඩිය වෙනස් සංකූලතාවයන් දැන් අපි දකිනවා. COVID-19 රෝගයේ සංකූලතාව. ඔව්. ඉස්සර රෝගය සෑදුනහම අපිට ඒගොල්ලෝ අපි ගත්තොත් එහෙම දැඩි සත්කාර ඒකකයකට ගිහිල්ලා ඔක්සිජන් සම්බන්ධ කරලා ඒ වගේ ප්‍රතිකාර කරණේම අපි දැක්කම නැහැ පළවෙනි රැල්ලේ දෙවෙනි රැල්ලේ මොකද මවරු ඒ තරම්ම භයානක තත්වයකට පත් වුණේ නැහැ. ඒ වුණාට මේ තුන්වෙනි රැල්ලත් එක්ක අපි දැක්කා ඉතාමත්ම ඉක්මනින් මේ මවරු මේ සංකූලතාවයන්ට ගොදුරු වෙනවා. ඒ එහෙම ඒ තත්වයට පත් වෙන්නේ අර නිදන්ගත රෝග තියෙන මවරු තමයි විශේෂයෙන්ම. ඊළඟට වයස 35ට වගේ වැඩි මවරු. ඊළඟට සති 28ට වැඩි ගර්භණීතාවය ඉන්න මවරු. මේ වගේ මවරු තමයි මේ අධික ලෙස මේ වගේ සංකූලතාවයන්ට ලක් වෙලා ඒගොල්ලෝ ඉතාමත්ම ඉක්මනින් අපිට දැඩි සත්කාර ඒකකවලට යවන්න සිද්ධ වෙනවා. ඔබ දන්නා පරිදි අපේ දැඩි සත්කාර ඒකක පද්ධතියේ ධාරිතාවය ඉතාමත්ම සීමා සහිතයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට කියලා වෙන්නුණු දැඩි සත්කාර ඒකක ලංකාවේ කොහෙවත් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපේ මේ විද්වත් මණ්ඩල එකතු වෙලා මේ වගේ කතිකාවතක් කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ත් එක්ක ඊළඟට අපි මේ තීරණයට ඇවිල්ලා මේ එන්නත් කරණයට ප්‍රමුඛස්ථානයක් දෙන්න තීරණය කරේ. අපි බැලුවා අනිත් රටවල් අන්තර්ජාතික රටවල් දිහා බැලුවාම ඇමරිකා එක්සත් ජනපදය ඊට පස්සේ එංගලන්තය ඒ වගේ රටවල්වල මේ එන්නත් කරණය කරලා තියෙනවා අපිට කලින් කරලා විද්‍යාත්මකව සාක්ෂි සපයලා තියෙනවා. ගර්භණී කාන්තාවන්ට මේ එන්නත ලබා ගැනීමෙන් පසුව දැනට මේ දක්වා විද්‍යාත්මකව සාක්ෂි නැහැ කිසිම අයහපතක් වෙනවා කියලා. එහෙම විද්‍යාත්මකව ඇත්තටම දැනට කොහෙවත් අපිට සාක්ෂියක් ලබා ගන්න බෑ. විද්‍යාත්මකව වෙන ඔප්පු කරලා තියෙනවා මේ එන්නත දීමෙන් වෙන යහපත මේ දැඩි අවදානම් තියෙන මවරුන්ට වැඩි එන්නත් නොදී හිටියට වැඩිය කියලා. ඉතින් අපි වෛද්‍ය විද්‍යාත්මකව අපි බලන්නේ ඇත්තටම වැඩි වාසියක් වෙනව නම් රෝගියාට අපි ඒ පැත්තට නැඹුරු වෙනවා ඒ ප්‍රතිකාර ක්‍රමය සඳහා. වෛද්‍ය සුරන්ත පෙරේරා මහත්මයාගෙන් මම අහන්න කැමතියි දැන් වෛද්‍ය ප්‍රදීප්ත සිල්වා මහත්මයා කියවා මේ ගැබිනි මවරුන් කොවිඩ් එන්නත් කරන සම්බන්ධයෙන් මේ වෛද්‍යවරුන් වෘත්තියේ මේ ශාස්ත්‍රයේ නියැලෙන ප්‍රායෝගිකව ශාස්ත්‍රයේ නියැලෙන මේ වෘත්තියේ වේදීන් එකතු වෙලා සංධානගත වීමක් සිද්ධ වුණායි කියලා. මේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? ඇත්තටම අපිට මේ ප්‍රශ්න දිහා බැලුවම හිතුණා අපි තීරණ ගැනීම ඒ වගේම තීරණ ක්‍රියාත්මක කිරීම ඒ වගේම ප්‍රතිඵල ලබා ගැනීම මේ කොවිඩ් තුන්වෙනි රැල්ලේ සුවිශේෂ සාධකයක් වෙන්නේ අපි කොච්චර වේගෙන් මේවා ලබා ගන්නවද කියලා. ඒ හරහා අපිට පීඩාවට පත් වෙන මරණයට පත් වෙන රෝගීන් සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්. එතකොට මම හිතන්නේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව කියවම සුවිශේෂ පැතිකඩක්. එතකොට මේ පැතිකඩේ අපේ විද්වත් විද්‍යාතන කීපයක්ම කටයුතු කරන එකක් තමයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. මම මේ සංගමයේ හිටපු ලේකම් විශේෂම 2016 වසරේ අද මම ඒක කවුන්සිලිය නියෝජනය කරනවා. ඒ වගේම පරිජන්ම සංගමය විශේෂඥ වෛද්‍යවරුන්ගේ. එතකොට ඒකේ මම හිටපු සභාපති අද මම හිතන්නේ වර්තමානයේ ලැන්ඩ්රෝල් මහත්මයා කටයුතු කරන විශේෂඥ වෛද්‍ය. එතකොට ප්‍රසව හා නාරිවේද සංගමය විද්‍යායතන ඒකේ ප්‍රදීප් සිල්වා මහත්මයා කටයුතු කරනවා. එතකොට මේ සංගම් තුනම එකට ඇවිල්ලා ඒ වගේම අපි දන්නවා මෙතන අද නියෝජනය නොවුණත් පෞල් සෞඛ්‍ය සේවා කාර්යාංශය ඇත්තටම එම කාර්යාංශය හරහා ලොකු යුග මෙහෙවරක් සිදු වෙලා තියෙනවා රටට ළමා හා මාතෘ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන්. එතන සභාපති අධ්‍යක්ෂක හැටියට ඉන්නේ ඇත්තටම චිත්‍රමාලිටි සිල්වා එම මහත්මිය. ඒ වගේම අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තම අපිට නිරන්තරයෙන් වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහත්මයා අපිට නිරන්තරයෙන්ම අපිට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපේ මාතෘ හා ළමා සෞඛ්‍ය සම්බන්ධයෙන් එතන නියෝජනය වෙන්නේ සුසිපේර මහත්මිය විශේෂඥ වෛද්‍ය. එතකොට අපිට හිතුණා මේ කණ්ඩායම එකට ආවම එක තලයක් හරහා අපිට මේ කතිකාවත කතා කරන දේවල් වේගෙන් කතා කරන්නත් එක පොදු එකකතාවයකට එන්නත් ඒවා අපේ සමාජිකයන් සමග අපි වෙන වෙනම ගිහිලා සාකච්ඡා කරලා නැවත
ඒ කතිකාවත ඉදිරියට ගෙනියන්නත් මේක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මේවා ක්‍රියාත්මක වෙනකොට අපි කියන මේ ග්‍රවුන්ඩ් ලෙවල් නැත්තම් පළාත් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරනකොට මේ විශේෂඥ වෛද්‍යරු මේ ළමා රෝග විශේෂඥ වෛද්‍යරු ප්‍රසවහා නාරිවේදී සම්බන්ධ විශේෂඥ වෛද්‍යරු පවුල් සෞඛ්‍ය සේවයේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යරු මේ ඔක්කොම ක්‍රියාත්මක විය යුතුයි. එතකොට අපිට මේක වේගෙන් ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ අපේ පළමු ජයග්‍රහණය මම හිතන්නේ ප්‍රදීප් සිල්ල මහත්මයාත් එකඟ වෙනවා ඇති ගර්භිණී මවරුන් එන්නත් කිරීම. අපි ඉතාමත් කෙටි කාලයක් තුළ මේ ක්‍රියාත්මක කරන්නේ ඒක නමින්ද ක්‍රියාත්මක වෙනවා. මම නැවත කැමැති ස්තුතිවන්ත වෙන්න විශේෂයෙන්ම අපිට මේකට සහාය දක්වපු සියලු දෙනාම අසේල ගුණවද්දර මහත්මයාත් විශක්න වෛද්‍ය ඒ වගේම චිත්‍රමාල්දී සිල්ලා මහත්මයා. අවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ඒ සංවිධානයේ යා මම හිතන්නේ මේ සාකච්ඡාව අපි තවදුරටත් ඉදිරියට රැගෙන යනවා අනිවාර්යයෙන්ම මේ COVID-19 වෛරස් එක පිළිබඳව කතා බහ කරද්දී මේ එන්නත් කරන්නේ තමයි ලංකාවේ දැනට අපිට තියෙන එකම විසඳුම ලෝකයේම තියෙන එකම විසඳුම බොහෝ විශේෂඥයින් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ ප්‍රවීණයන් කියන්නේ ඔබ ළඟට එන්නතක් යම් කිසි විදිහකින් පැමිණියොත් ඔබට එන්නත ලබා ගැනීම අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම එන්නත ලබා ගන්න ඒක තමයි එකම විසඳුම කියලා. දැන් මේ විසඳුම ලබා දෙනවා ගර්භණී මව්වරුන්ටත් අපි කතා කරමු ඒ සම්බන්ධයෙන් තවදුරටත් මේ කෙටි විරාමයෙන් අනතුරුව. හොඳයි අපි ඉන්නේ අදදරන බිග් ෆෝකස් සජීවී සංවාදයෙන් සමගින් මේ කොවිඩ් එන්නත්කරණය ගර්භණී මව්වරුන්ට ලබා දීම පිළිබඳවයි. දැන් වෛද්‍යතුමනි මේ ඔබ ඔබ තුන්දෙනාට මම මේ ප්‍රශ්නේ එකපාර ඉදිරිපත් කරන්නම්. දැන් අපි දන්නවා මොන දේ කරන්න ගියත් කොහෙන් හරි අපේ ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම මතයක් නිර්මාණය වෙනවා සමාජයේ. ඒක දුර්මතයක් වෙන්නත් පුළුවන්, ඒක හොඳ පැත්තර වෙන්නත් පුළුවන්. මේක තමයි මිනිස්සුන්ගේ හැටි. සමහරු ඉරිසියාවට කියන්න පුළුවන් අනේ ඒක හරියන්නේ නැහැ වැඩේ, ඕක ඔයගොල්ලෝ මේගොල්ලෝ මෙහෙම කියනවා, කවුද ඔහොම කරේ, කවද්ද ඔහොම ඉන්නත් මේ වැක්සින් එක හරියට මේගොල්ලෝ ගැහුවේ, ඔන්න ඔහොම කතා කියන්න පුළුවන්. මෙතනදි මතුවෙන්න පුළුවන් දුර්මත තියෙනවා, ඒ වගේම තමයි හොඳ මත තියෙනවා. මේ පැත්තේ මොනවද මේ වේදි? දැන් අපි දන්නවා දවසක් හෝ දෙකක් තමයි තාම තීරණ වෙලා තියෙන්නේ 9 වෙනිදාට වැක්සින් එක දෙනවයි කියලා. මේ වෙද්දිත් අපි දකිනවා සමාජ මාධ්‍යන් තුල එක එක කතා වාර්තා වෙනවා. මේවට කොහොමද මුහුණ දෙන්නේ? මේවට මුහුණ දෙන්න තරින්දු ලේසිම ක්‍රමය තර්කානුකූලව සිටීම. පළවෙනිම තර්කය තමයි වැක්සින් එක ගත්තේ නැත්නම් ඔයාට ඔරිජිනල් ලෙඩේ හැදෙනවා. ඒක දිනේ විතරයි තීරණයන්නේ, අද වෙන්න පුළුවන් තවරු ඔරිජිනල් ලෙඩේ හැදෙනවා. එතකොට පළවෙනි තර්කය ඒක දැනගන්න. එතකොට ඔරිජිනල් ලෙඩෙන් ප්‍රශ්න එන්න පුළුවන්නේ. එතකොට දෙවෙනි එක තමයි තර්කයේ ඊළඟ එක තමයි දෙන එන්නත. දර ඔරිජිනල් එකෙන් ප්‍රශ්නයක් එන්නේ නැත්තම් කියලා, එහෙම නැත්තම් ඔරිජිනල් එක හැදෙන එක වළක්වන්න බෑ කියනවනම් වැක්සින් එකේ දෙන්නේ ඩෙඩ් වෛරස් එක. දැන් අපි මේ ලංකාවේ අපි රෙකමෙන්ඩ් කරලා තියෙන අපේ විද්‍යායතනයේ ඩෙඩ් වැක්සින් එක. එතකොට සජීවි ලෙඩෙන් එන්නේ නැති ප්‍රශ්නයක් මැරිච්ච වැක්සින් එකකින් එන්න තියෙන තර්කානුකූල හැකියාව අඩුයි. ඒක දිය කරපු වතුරට හරි මොකක් හරි එකකට ආවොත් මිසක්. එතකොට තුන්වෙනි තර්කය තමයි අපි දැන් මිලියන් ගාණක් ගහලා තියෙන අසාත්මිකතාවයන් දෙකයි ඇද වෙලා තියෙන. ඒකත් මේ අසාත්මිකතාවයන් තිබ්බම කට්ටිය ඒගොල්ලෝ ඇත්තම නොගයින්නයි තිබ්බේ. හරි, එතකොට තුන්වෙනි දේ තමයි කට්ටිය දැනගන්න ඕන දේ තමයි මේකෙන් ප්‍රශ්නයක් වෙනවා කියලා වාර්තා වෙලා නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේක නිර්දේශ කරලා තියෙනවා. එතකොට අන්තිම දේ තමයි කවුරුත් දැනගන්න ඕන. දැන් මේ ලංකාවේ අපි ප්‍රතිපත්තියෙන් තීරණය කරලා තියෙන සියලුම ගර්භණී කාන්තාවන්ට මේක එන්නත දෙනවා කියලා. එතකොට මේකේ ඉන්නවා කොටසක් මුල කාලේ කට්ටිය. ඒ කියන්නේ මුල් මාස 3 සති 12 දක්වා. දැන් මේ සති 12 දක්වා කාලෙදී ස්වභාවික ගබ්සාව කියලා සංසිද්ධියක් තියෙනවා. දැන් ස්වභාවික සංසිද්ධියක් මේකට ආඳන්න එපා කියලා කියන්න ඕනේ. කියන්නේ මේක හින්දා එහෙම වුණා කියලා හිතන්න නරකයි. එහෙම සැකයක් තියෙන කෙනෙක්ට අපි පහසුකමක් සපයලා තියෙනවා. එහෙම සැකයක් තියෙන කෙනෙක්ට ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්මයා හරහා ළඟම තියෙන විශේෂඥ වෛද්‍ය සායනයට ගිහිල්ලා ඉක්මනින් ඉතා ඉක්මනින් ස්කෑන් පරීක්ෂණයක් කරලා මේ දරු ගැබ සාර්ථකද නැද්ද කියලා දැනගෙන එන්නත ගන්න දැන සලස්සලා තියෙනවා.
ඒක නිසා ඔය දුර්මත ඔක්කොටම උත්තරයක් හැටියට තමයි තර්කානුකූල සිතන එක අවශ්‍ය වෙන්නේ. එන්නත සම්බන්ධයේ. එතකොට වෛද්‍යතුමනි දැන් මම අහන්න කැමතියි දැන් අපි දන්නවා දැන් නමලෙන්ද ආරම්භ කරනවා කාසල් වීදිය මාතෘහාල ළමා රෝහලෙන් මේ එන්නත් කරන වැඩසටහන නිල වශයෙන් ඊට පස්සේ එදාම ක්‍රියාත්මක වෙනවා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල. අපේ ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අපි දන්නවා කොළඹ වගේ නෙමේ ඉතාමත් දුෂ්කර දුර පළාත්වල ජනතාවට සාමාන්‍යයෙන් රෝහලකට එන්න ගියහම කිලෝමීටර් 10ක් 15ක් දුර එන්න සිද්ධ වෙනවා. නමුත් ගර්භණී අවදිය සිටින කාන්තාවකට මේ ගමන එහෙම ලෙහෙසි පහසු වන්නේ නැහැ. අපි දැකලා තියෙන ওই දුර මධ්‍යම කඳුකරයේ පැත්තේ ප්‍රදේශවල සිටින ගර්භණී මව්වරුන්ට කඳු බැහැගෙන කඳු නැගගෙන සමහර වාහන යන්න බැහැ ඒ පාරේ. බොහෝ වෙලාවට ඒ අම්මව කරේ තියන් එන්න වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. අපිට ඕනතරම් මාධ්‍ය තුල දකින්න ලැබෙනවා, සමාජ මාධ්‍ය තුල බෝ අපිට දකින්න ලැබෙනවා. මෙන්න මේ වගේ කරුණු කාරණාවකදී බොහෝ අම්මලා තාත්තලා හිතන්න පුළුවන්, විශේෂයෙන්ම ගර්භණී මව විතරක් නෙමෙයි අයගේ සැමියත් මේ සම්බන්ධයෙන් ඉතාමත් දැඩි ලෙස අවධානයෙන් පසුවනවා. මේ වගේ වාතාවරණයකදී අපි හිතුවොත් එහෙම මේ අම්මට තව මාස දෙක තුනයි තියෙන්නේ දරුවා මෙලොව එළිය මෙලොවට බිහි කරන්න. නමුත් ඇයට ඒ මේ යෑමේ අපහසුතාවයක් තියෙනවා. ඇයට කොහොමද මේ වැක්සින් එක ලබා දෙන්නේ? ඒයට යම්කිසි විදිහකින් රජයේ මගින් යම්කිසි ක්‍රියාවලියක් නිර්මාණය කරලා තිබුණාද? බට ඔබතුමාලා නිර්මාණය කරන්න සූදානමින් ඉන්නවද? ඒ වගේ කාන්තාවන්ට ඒ වගේ විශේෂ අවශ්‍යතාවයක් තිබෙනවනම්? හරි. තරිතු ඒක වැදගත් ප්‍රශ්නයක් හැබැයි. එතකොට අපි කාසල් විදියේ කාන්තාරෝහලේ නමවින්ද තියෙන්නේ සංකේතාත්මකවම මේ වැඩසටහන එළි දැක්වීම. නමුත් ඇත්තටම මේක ක්‍රියාත්මක වෙන්නේ බිම් මට්ටමේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලය හරහා MOH ඔෆිස් එක හරහා. එතකොට ඒකෙදී MOH ඔෆිස් MOH හරි නැත්නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමා හෝ පබ්ලික් හෙල්ත් මිඩ්වයිස් අපි කියන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිය ඔවුන් විසින් තමයි තීරණය කරන්නේ මුල් අවස්ථාවේදී මොකද ඒගොල්ලන්ගේ ලැයිස්තුගත කිරීම කොහොමත් වෙනවා. ගර්භණීත්වයත් එක්ක අධි අවදානම් තත්ත්වයක් තියෙනවාද කියලා. මොකද ඒගොල්ලන්ගේ අර සටහන් වල ඒක තියෙනවා. එතකොට එතනදී ගැටලුවක් තියෙනවා නම් ඒගොල්ලන්ට විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් ඒ ලැයිස්තුගත කරාම ඒගොල්ලන් තීරණය කරනවා මේ කාර්යාලයට ඇවිල්ලා අපි එකට සෙන්ට්‍රල් ක්ලිනික් කියලා කියන මධ්‍යගත සායන. එතකොට එතනට ඇවිල්ලා එන්නත විඳ ගන්න පුළුවන් පොඩි සංඛ්‍යාවක් නම් ඉන්නේ. අපි දන්නවා මට මතක මම 1999 2000 වර්ෂයේ වැඩ කරේ ඇත්තටම බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හැටියට. පසු කාලයක තමයි මම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට මගේ වෘත්තිය තෝරගන්නේ. එතන මම දන්නවා ඒ කාලේ මට 183,000ක ජනගහනයක් හිටියේ. ඒ වගේම මිඩ්වයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි කොට්ටාස විශාල සංඛ්‍යාවක් තිබ 35ක් තිබ. එතකොට සමරක්කේ වගේ හුඟක් දුෂ්කරයි. කඳු හරහා යන්න ඕනේ. එතකොට ඒක සැලකිල්ලට අරගෙන අර මධ්‍යගත සායනට අමතරව අපි ඒ භූමියේ තියෙන දුෂ්කරතාවයත් අනිකුත් සාධකත් එකතු කරගෙන සායන කීපයක් එකතු හදන්න පුළුවන්. ඒක අපි නිදහස දීලා තිනවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට ඒ තීරණය ගන්න. ඒ දැනුම් දීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී විසින් කරයි. ඒතකොට අපිට ජනතාවට දෙන්න තියෙන උත්තරය තමයි ඔබ ගර්භණී මවක් නම් ඔබට අයිතියක් තියෙනවා මේ එන්නත ලබා ගන්න. ඒතකොට ඔබ කළ යුතු දේ තමයි ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියන් හමු වෙන්න නැත්නම් දුරකථනයෙන් අමතන්න. මොකද සංචරණයේ සීමා වෙලා තියෙන හන්ද ඇය විසින් ඔබ යොමු කිරීම කරයි. මොකද අපිට මේ කණ්ඩායම් වශයෙන් ලොකු කණ්ඩායමක් ගේන්න අවශ්‍ය නැහැ. ඒතකොට මම හිතන්නේ ඔය ප්‍රශ්නෙට ඒ හරහා සාධාරණ උත්තරයක් ලැබෙනවා. විශේෂඥ වෛද්‍ය සනත් රැන්ඩෝල් මහත්මයා මේ දැන් කොවිඩ් ආසාදනය වෙනවා ගර්භණී මාතාවකට. ඇය දරුවා බිහි කරන්න සතිය එකකමාරක් කාලයක් හෝ ඊටත් අඩු කාලයක තුලයි සිටින්නේ. ඇය දරුවා මෙලොවට බිහි කරනවා. දරුවට කොවිඩ් වෛරස හැදෙන්න පුළුවන් යම්කිසි ප්‍රවණතාවයක් තිබෙනවාද? බොහෝ අම්මලා තාත්තලා තියෙන ප්‍රශ්නයක් මේක. බොහෝ අම්මලා තාත්තලා කියනවා දරුවා දැන් මට කොවිඩ් හැදිලා නම් සීසේරියන් සත්කමක් කරන්න වෙයිද දරුවා මෙලොවට බිහි කරන්න? තව සාමාන්‍ය විදිහට දරුවා මෙලොවට බිහි කරන්න පුළුවන් වෙයිද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගැටළු වෙනවා. මේ මතේ නිවැරදිද?
ඔව් ඇත්තම තරද ඉතාමත්ම ඔය ප්‍රශ්නය අපේ ඒ කියන්නේ කොවිඩ් 19 රෝගය සෑදුණු මව්වරුන් අහන ප්‍රශ්නයක් මොකද ඒගොල්ලන්ට ඇත්තම ඉතාමත්ම චකිතයක් තියෙනවා ඔය ඇත්තම මේක මානසික පීඩනයකට කරා ලක් වෙන්න පුළුවන් නේද මානසික ඇත්තම ඒ මවට විතරක් නෙමෙයි ඒ දරුවගේ තාත්තටත් ඒක තියෙනවා මේ මගේ කුස තුල ඉන්න දරුවට මගෙන් කොවිඩ් රෝගය මේ වැළඳෙන්න පුළුවන්ද කියන එක දැනට තියෙන සාක්ෂි අනුව මේ මවගෙන් ගර්භාෂය තුලදී දරුවාට මේ කොරෝනා රෝගය වැළඳීමට තියෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. ඉතාමත්ම අඩුයි කියලා තමයි විද්‍යාත්මක සාක්ෂි අනුව දැනට පෙන්වලා තියෙන්නේ. ඉතාමත්ම කලාතුරකින් ලෝකේ වාර්තාගත වෙලා තියෙනවා ඒ වගේ දරුවපත් ඒ වුණාට එහෙම නොවෙන්න තියෙන ඉඩකඩ තමයි ඉතාමත්ම වැඩි. ඔබ ඇසූ දෙවැනි ප්‍රශ්නේ තමයි මේ සිසේරියන් සැත්කමක් අනිවාර්යයෙන්ම කරන්න අවශ්‍යද කියලා. ඉතින් ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය දරු ප්‍රසූතයකට යන්න පුළුවන් මවට සංකූලතා නැත්නම් සංකූලතා තියෙනව නම් සිසේරියන් සැත්කමකින් බිහි කරන්න සුදුසුයි කියලා නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යතුමා උපදෙස් දීලා තිනවන නම් ඒ වගේ මවුරුන්ට මේ වගේ සිසේරියන් සැත්කමකට ගිහිල්ලා තමන්ගේ දරුවා බිහි කරන්න පුළුවන්. ඊළාට ගත්තොත් මේ කොරෝනා රෝගය ගර්භණී අවස්ථාවේ වැළඳුනොත් මවට විද්‍යාත්මක සාක්ෂි ටිකක් තියෙනවා දරුවපත නොමේරු දරුවපතක් විතර ඒ කියන්නේ නිශ්චිත කාලයකට කලින් වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ වුණොත් මම හිතන්නේ අපේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු සහ නවජන්ම ලදරු ඒකක තියෙනවා ඒකක මම හිතන්නේ වෛද්‍ය සුරන්ත පෙර මහත්මයා විස්තර කරා ඊළඟට ඒ වගේ ඒකක මගින් ඒ වගේ දරුවන් බලාගෙන එතෙන්දී ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් තමයි නව ජන්ම දරුවපතක් වෙලා තියෙනවා නොමේරු ඒ බබා බලා ගැනීම ප්‍රශ්නේ තියෙනවා ඊළඟට මේ මව බලා ගැනීම ප්‍රශ්නේ තියෙනවා මොකද මවට කොරෝනා රෝගය වැළඳීම නිසා ඉතින් ඒ නිසා ඒ නව ජන්ම දරුවපත් සම්බන්ධයෙන් මම හිතන්නේ වෛද්‍ය සුරන්ත පෙර මහත්මයා කරුණු දක්වයි සුරන්ත පෙර මහත්මයා දැන් අපි දන්නවා දරුවා ඉපදිච්ච ගමන්ම අම්මගෙන් ඈත් කරනවා කියන එක ඉතාමත්ම සංවේදී කාරණයක්. යම්කිසි අම්මා සමහරවිට දරුවව සිප ගන්න පවා බලාපොරොත්තු වෙන සිටින්නේ. නමුත් මේ අවස්ථාවේදී දරුවාට යම්කිසි විදිහට ආසාදනය වෙන්න පුළුවන් නේද? දරුවව සිප ගන්න ගියොත් අම්මා දැන් බිහි වූ විගසම දරුවව සිප ගන්න අම්මා බලාපොරොත්තු වෙනවා පපුවට තියාගෙන ඉන්න කිරි ටිකක් දෙන්න. මේවා සංවේදී ගැටලු. මේ අවස්ථාවකදී වුණත් දරුවාට යම්කිසි දෙයක් නොමේරේ දරුවෙක් ඉපදුනත් සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය ඒ ගර්භණී කාලයේ තුල දරුවා ඉපදුනත් මේ දරුවා කොවිඩ් ආසාදිතයි නම් මව දරුවාට කොවිඩ් ආසාදනය වෙන්න තියෙන සම්භාවිතාවක් තියෙනව නේද? එතකොට කොහොමද දරුවව බලාගන්නේ? එතකොට අපි දැන් මේක සුවිශේෂ කාලවකවානවා. ඒකට අපි කතා කරන්නේ සුරක්ෂිත මාතෘත්වයක් සහ සුරක්ෂිත දරුවපතක් ගැන. එතකොට මේ සුරක්ෂිත මාතෘත්වය ගැන මම හිතන්නේ මගේ දෙපස ඉන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යතුමා මහත්තුරු කතා කරා. එතකොට දරුවපත ගත්තම අපි ආදරය දක්වන්න ඕනේ. ඒක හරි. නමුත් ඒක ආරක්ෂාකාරීව කළ යුතුයි. එතකොට මේ මවකට අර මම හිතන්නේ විශේෂඥ වෛද්‍ය ලැන්ඩෝල් මහත්මයා කිව්වා වගේ කුස තුළදී දරුවෙක්ට කොවිඩ් ආසාදනය වැළඳීමට තියෙන අවස්ථාව ඉතාමත් අපමයක්. දරු ප්‍රසූතියේදී ඉතාමයක්. නමුත් දරුවාව අම්මට දුන්නට පස්සේ ඒ අවස්ථාව වැඩි. මොකද විශේෂයෙන්ම වැදෑම හරහාට වඩා බින්දිති මගින් එම ආසාදිත තත්ත්වය යන්න පුළුවන්. එතකොට මව නිරන්තරයෙන් මුහුණු ආවරණය පැනදිය යුතුයි. දරුවාට කිරි දෙන විට, දරුවා පිරිසිදු කරන විට, දරුවා හුරතල් කරන විට. ඒ වගේම අනිත් දේ මම නිතරම මවරුන්ට කියන දේ තමයි මව හිතනවා මම දැන් ගෙදරනේ ඉන්නේ. එතකොට මට හොඳට ආරක්ෂාවක් තියෙනවා දරුවත් ගෙදරනේ. මව තේරුම් ගත යුතුයි ගෙදර සීයත් ආච්චිත් නැන්දත් මාමත් තමන්ගේ ස්වාමි පුරුෂයාත් නිරන්තරයෙන් ගෙදරට දෙන්නේ නැහැ. ඒගොල්ලන් සමහරක් වෙලාට අල්ලපු ගෙදරට යන්න පුළුවන්. ස්වාමි පුරුෂයා රැකියාවට යන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් කොවිඩ් රෝගිය ගෙදරට ගේන්න පුළුවන්. මවට වැළඳුනම ඒක දරුවට ලැබෙනවා. ඒකන්ද ඇය ඒක තේරුම් ගත යුතුයි. ඇය දරු අය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නවා නම් දරුවා නිරන්තරයෙන්ම ආරක්ෂිතයි. එතකොට ඒ දේ තමයි කරන්නේ. විශේෂයෙන්ම අඩි 6කට වඩා දරුවට සමීප වෙනකොට මේ මුහුණු ආවරණය පැනදිය යුතුයි. ඒතර දුරස්ථභාවය රැකීමත් අත්පිරිසිදු කර ගැනීමත් වැදගත්. ඒ වගේම ගෙදර පවුලේ අයව ධනවත් වෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේම අපි නිවසට එන්න කියන්නේ ආගන්තුකයන්ට. මොකද අපි දන්න අපේ සමාජයේ දරුවෙක් ඉපදුනාම හැම මාසෙයි දරුවා ඇවිල්ලා බලන්න. නමුත් අර මං කොහොමද මේක සුවිශේෂ තත්ත්වයක්
සුවිශේෂ කාලවකවාන ඒ පරිසංගීම වැදගත්. ඒතිකතුම මේ විශේෂ නෛද්‍ය ප්‍රදීප්තසය ප්‍රදීප්ත සිල්ව මහත්මය මේ කොවිඩ් එන්නත් කරණය තුළින් පැබිණි මවුරුන්ට කොවිඩ් එන්නත් කරණය තුළින් අපි අනාගතයට අපිට ලැබෙන ප්‍රයෝජන ගැන කතා කරමු. අනාගතයට ලැබෙන ප්‍රයෝජන පළවෙනිම එක තමයි දැන් මම ප්‍රසවය සිදු කරන අවස්ථාවේදී කොවිඩ් වැරඳිලා නැත්තා. ඒක බලාගන්න ඒකකේද ඉතා ලොකු පහසුවක්. ඒ පහසුව දෙආකාරයි. එකක් තමයි කරන කට්ටිය මේකෙන් ආරක්ෂා වීමට ගන්න ක්‍රියාමාර්ග අති අපහසුයි. ඒ කියන්නේ ඒ ඇඳුමක් ඇඳගෙන පැයක් ඇතුළේ ඉන්නවා කියන එක හරි අමාරුයි. අර සාමාන්‍ය කොවිඩ් වාට්ටුවක් වගේ නෙමෙයි. මම කෙනෙක් මමක් සූතිකාගාරයට ගියාම එයාම මිනිත්තු 10න් 10ට බලන්න ඕන. බබාගේ සද්දේ ප්‍රස්ථාරගත කරන්න ඕන. ඉතින් ඒක මම එක පාරකට ගිහිල්ලා තව එක්කෙනෙක් තව පාරකට ගිහිල්ලා එහෙම කරන්න බෑ. ඊළඟට ඒ ඇඳුම ඇඳගෙන AC දාගෙන ඉන්න නිර්දේශිතත් නැහැ. ඒ කියන්නේ ලැමිනා ෆ්ලෝ එකක් නැති තැන්වල. නිකන් AC එකක් තිබ්බ පැලියට දාන එකත් මේව නැහැ. ඉතින් ඒකෙන්ද ඉතා අපහසු. එතකොට මේ ඉතා අපහසු දෙයක් ඉතා පහසු වෙනවා අම්මට කොවිඩ් හැදිලා නැත්තම්. ඒ පළවෙනිම දේ. දෙවනි දේ දැන් අපේ සුරන්ත පෙරර විශේෂඥ වෛද්‍යතුමා කිව්වා වගේ දැන් අම්මට කොවිඩ් තිබ්බොත් බබා හම්බෙන්නේ වෙලේ එතකොට දවස් කීපයක් 10ක් විතර යනකල් අම්මට මුහුණු ආවරණය කරන්න ඕන. අර මිනිස්සෙක් හැටියට අපිට තියෙන අවශ්‍යතාවයක්නේ සිප වෙලඳ ගැනීම බදා ගැනීම. ඒක අපේ මොලේ ඇතුලේ සටහන් කරලා ආපු චර්යාවක්නේ. ඒකනේ ඉබෝලත් පැතිරෙන්නේ. ඉතින් ඔය අර බබෙක් හම්බෙච්ච මේ සුවිශේෂී අවස්ථාවේදී ඒක කරන්න බැරි එකත් අඩුවක් කියලා දැනවනේ. එතකොට ඒකිනුත් අම්මා මේව කරත හැකි නැත්නම් ඒ ඒ ඒකත් කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නය. ඒතර අන්තිම දේ මේ දවස්වල ගෘහස්ත හිංසනය කියන එක වැඩි වෙගෙන යනවා. ගෙදර ඉන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ මාත්‍රු මේකත් එක්ක අනිත් ප්‍රතිශක්ති කරන වැඩපිළිවෙතත් සමගාමීව ගියොත් අපිට මේ අපි දැන් තාම කතා කරලා තියෙන්නේ මේ ශාරීරික අපහසුකම් විතරයි. ඒ වුණාට හිංසනය, මානසික ආතතිය, මානසික පීඩා ඒ වගේ දේවලුත් දැන් එකින් එක එකින් එක එක්කහු වෙනවා. මොකද මේ කාල සීමාව දික් වේගෙන යන හින්දා. ඉතින් ඒකත් ගැඹුරෙන් හිතන්න ඕන දෙයක්. වෛද්‍ය සනත් ලැන්ඩ්ලෝන් මහත්මයාට පුළුවන් වේ අපිට ඒ ගැන විස්තරයක් කරලා දෙන්න. මේ ගර්භණී කාන්තාවන් නිවසේ ඉන්නවා නම් කොහොමද ඒ වටපිටාව සකස් කරන්න ඕනේ? අපි ගර්භණී මවක් කියන්නේ අනාගතයේ දරුවෙක් මෙලොවට බිහි කරන්න සිටින කාන්තාවක්. අනාගත අපේ පරම්පරාව මේ බිහි කරන්න සිටින ශ්‍රේෂ්ඨතම කාන්තාවක්. මේ කාන්තාවගේ මානසික මට්ටම, මේ මානසික වාතාවරණය හොඳ මට්ටමකින් අපි පාත්වා ගන්න කොහොමද අපේ ගෙදරදී? ඔව්, අත වශයෙන්ම කියනවා නම් දැන් මේ ගර්භණී මාතාවක් ගතොත් එහෙම ඇය ඉතාමත්ම උසස් මානසික සහ කායික මට්ටමකින් සිටිය යුතුයි. තමකට වඩා මේ කාලේ එහෙම සිටිය යුතුයි. ඒ වුණාට අපි දන්නවා අපිට සංචරණ සීමා තියෙනවා. නොයෙක් අපි දැන් ගෙවල් වල තමයි පවුල කියන ඒකකය පැය 24ම ස්වාමි පුරුෂයා දරුවන් සහ අනිකුත් නිවසේ සිටින අපි ගතොත් එහෙම අම්මා තාත්තා ගොඩක් අය පවුල් වල මෙහෙම මේ ගොඩක් අය ඉන්නවා. ඉතින් මේ ඔක්කොම ගෙදර ඉන්නකොට මවගේ තියෙන මානසිකත්වයට බලපානවා. මවට බලපානවා. ඉතින් අපේ ප්‍රදීප් සිල් මහත්තයගේ වගේ අපි දැකලා තියෙනවා දැන් ගොඩක් මා වැඩ කරන කාසලුවේදී කාන්තාරවලෙත් මේ ගෘහාශ්‍රිත හිංසනය මවට වෙන හිංසනය. ඒක මානසික වෙන්න පුළුවන්, වචනෙන් වෙන්න පුළුවන්, කායික වෙන්න පුළුවන්. ඒ තුනින්ම වෙන්න පුළුවන් හිංසනය නිසා මව්වරුන් රෝහල්ගත වෙනවා අපි දැකලා තියෙනවා වෙනතර වඩා. ඉතින් ඒ නිසා මව තෘප්තිමත්ව ඒ කියන්නේ කායිකව සහ මානසිකව තියාගන්න එක ස්වාමි පුරුෂයාගේ තමයි පළවෙනි වගකීම වෙන්නේ. ස්වාමි පුරුෂයා උදව් වෙන්න ඕන මවට ඇයගේ මානසිකත්වය ඉතාමත්ම ඉහළ තත්ත්වයක පවත්වාගෙන යන්න. ඒ එක්කම අපි දන්නවා මානසික රෝග තියෙන මවවරුත් ඉන්නවා. ඒ වගේ මවවරු තමන්ගේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයා හමු වෙලා මේ වගේ කාලෙක මේ ආතතිය කියන එක වැඩි වෙන්න පුළුවන්. ඊළඟට විෂාදී කියන රෝගය තියෙනවා. ඒ විෂාදී කියන රෝගයෙන් පෙළෙන කාන්තාවනුත් ඒ විෂාදී කියන රෝගය වැඩි වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ මේ නිවස් තුළම සිටීම නිසා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම ගත්තොත් මේ මව්වරු තමන්ගේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සම්කිසි උපදේශනයක් ලබා ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේ මානසික රෝග වලින් පෙළෙන මව්වරු. අනිත් මව්වරුන්ට සමස්ත පවුල් ඒකකෙම උදව් කරන්න ඕන.
මේ මවරුන් ඉතාමත්ම තෘප්තිමත්ව තියන්න. තමන්ට තේරෙනනම් තමන්ගේ මානසිකත්වය මානසික ආතතිය වැඩි වෙන්න පුළුවන් නැත්නම් සමහර මවරු වෙනදා විෂාදීකින රෝගයෙන් පෙළෙන්න නැතෝ විෂාදීකින රෝගෙට එන්න පුළුවන්. ඒ වගේ මවරු සහ ඇත්තරම වෛද්‍ය උපදෙස් ලබා ගත්තොත් සුදුසුයි. ඊළඟට ඉතාමත්ම වැදගත්ම විදිහ කියන්න ඕන මේ ගර්භණී කාන්තාවන් සිටින නිවෙස්වලට පිටස්තර පුද්ගලයන් ගෙන්වා ගැනීම නොකළ යුතුයි. ඒ කියන්නේ ඒ අපි කොහොමත් කියලා තියෙන ඉන්ටර්වයි කියලා ගර්භණී මවරු සිටින ගෙවල් වලට කරුණාකර අනිත් පුද්ගලයන් ගෙන්න ගන්න එපා. මොකද ඔවුන් ඔබට කොවිඩ් රෝගය සම්ප්‍රේෂණය කරන්න ඉඩ තියෙනවා. ඊළඟට ගර්භණී මවරු සිටින නිවෙස්වල ඉන්න අනිත් නිවසියනුත් අනිත් ගෙවල් වලට යන එකත් නවත්තන්න ඕන. මොකද ඒගොල්ලෝ කොරෝනා රෝගය තියෙන ගෙදරට ගිහිල්ලා ඒගොල්ලොන් ගිනුත් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගර්භණී මවරු ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ මානසික තත්ත්වය තියාගන්න මේ සම්බන්ධයෙන්. ඊළඟට ශාරීරිකව ඒගොල්ලෝ ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්න වෙන්න තමන්ගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න ඕන. පෝෂණය ඉතාමත්ම වැදගත්. අපි දන්නෝ ගර්භණී මවකට නිසි පෝෂණයක් අවශ්‍යයි. තමන්ගේ ආහාරයෙන් එන පෝෂණය, ඊට පස්සේ සායනෙන් වලින් දෙන විටමින්ස්, ඒවා භාවිතා කරන්න. ඊළඟට අතිරේක ආහාර තියෙනවා, ඒවා ගන්න නිර්දේශිත මවරු ඉන්නවා. ඒ වගේ මවරුන්ට ඒවා ගන්න පුළුවන් ත්‍රිපෝෂ වගේ ආහාර තියෙනවා. ඉතින් මන්ද පෝෂණයෙන් නැත්නම් අව පෝෂණයෙන් පෙළෙන මවරු ඉන්නවා. ඒ වගේ මවරුන්ට ඒවා ලබා ගන්න පුළුවන්. ලංකාවේ ප්‍රසව සායන, පූර්ව ප්‍රසව සායන ඔක්කොම එක විදිහට වැඩ කරනවා. අපි වෛද්‍යවරු විදිහට අපි කිසිම සීමාවන් පනවලා නැහැ මව්වරුන්ට. ඕනම මවකට ඉතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන සායන සියල්ලම ඒ කියන්නේ පූර්ව ප්‍රසව සායන වලට මව්වරුන්ට එන්න පුළුවන්. ඒවා කිසිම සීමාවක් නැහැ. ඔබට ප්‍රශ්නයක් තියෙනම් ඇත්තටම ඒ නිසි අයුරින් සායන වලට එන්න. අපි දැකලා තියෙනවා දැන් ගත්තොත් එහෙම මේ කොරෝනා රෝගය නිසා නෙමෙයි අර තියෙන අනික් රෝග කොරෝනා රෝගය නිසා මව්වරු සායන වලට එන්න බය. ඒ නිසා අපි දැකලා තියෙනවා අධික රුධිර පීඩනය, දියවැඩියාව, ඒ වගේ රෝගී තත්ත්වයන් උත්සන්න වෙලා ඒ වගේ එන සංකූලතා වැඩි මවරු අපි දැකලා තියෙනවා දැන්. දැන් ඒ වගේ මවරු රෝහල්ගත වීම වැඩි ප්‍රවණතාවයක් අපි දැකලා තියෙනවා රෝහල්වලට. ඉතින් ඒ වගේ මවරුන්ටත් අපි කියන්නේ සායනවලට එන්න, ඒවට නිකුත් කරන ඖෂධ ගන්න. මොකද ඒවා කිසිම සීමාවක් පනවලා නැහැ. ඕනම මවකට අධික රුධිර පීඩනයට එන බෙහෙත් ගන්න පුළුවන් ඖෂධ තියෙනවා. දියවැඩියාවට ඉන්සියුලින් ඒ ඖෂධ ඔක්කොම ඒ වගේම නිකුත් කරනවා. කරුණා කරලා මේ ඖෂධ රජයෙන් නියම කරන මේ ඖෂධ භාවිතා කරන්න. ඒවා නොකඩවා භාවිතා කරොත් ඔබට මේ කොරෝනා රෝගය නිසා නෙමෙයි අර අනිකුත් සංකූලතාව නිසා ඇතිවන අපහසුතාවයන් සහ සමහර විට ඒවා උත්සන්න වෙලා ඉතාමත්ම අධි අවදානම් තත්ත්වවලට පත් වෙන්නත් පුළුවන්. ඔව් ප්‍රදීප සිල්ල මහත්මයා අවසාන වශයෙන් අපිට මිනිත්තු කිහිපයක් ඉතුරුලා තියෙන්නේ. මේ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපි කෙටියෙන් දෙනොත් කිරීමක් කරමු. ගර්භිණී මවරුන්ට ප්‍රශ්න තියෙන්න පුළුවන්. මම කොහොමද මං කාටද කෝල් එකක් දීලා අහගන්න මං කවද්ද එන්න ඕනේ කියලා. මෙන්න මේවා ගැටලු තියෙන්න පුළුවන්. අපි කොහොමද විසඳන්නේ? දැනට සැලසුම් කරලා තියෙන විදිහට මේ අපේ පළමු අධීරේ ක්‍රියාත්මක වීමේදී මේක ක්‍රියාත්මක වන්නේ තමන්ගේ ප්‍රදේශයේ ඉන්න පෞල් සෞඛ්‍ය නිලධාරිනිය තමයි පළමු ඒ යාන්ත්‍රණයේ කන්ටැක්ට් එක ඒ කියන්නේ සම්බන්ධ වීම හැටියට සලකන්නේ. එතකොට එම පෞල් සෞඛ්‍ය නිලධාරිනිය ඒ දීලා තියෙන නිර්ණායකයන් අනුව මේ එන්නතේ පළමු අදීරයට මෙයා සුදුසුකම් ලබන කාන්තාවක් නම් එයාව MOH ඔෆිස් එකේ තියෙනවා ඒගොල්ලොන්ගේ රෙජිස්ටර් එකක් මේන්ටේන් කරන්න කියලා අපි දැන් අදහ දීලා තියෙනවා මේකක්. ඒකට එයාව ඇතුළත් කරලා එයාට දිනයක් දෙනවා අහවල් වෙලාවට ඇවිල්ලා ඒ එන්නත්කරණය කරගන්න කියලා. එතකොට ඒ එන්නත්කරණය කිරීමේදී දැන් එතකොට මේ හොස්පිටල් මට්ටමේ නෙමෙයිනේ කියන්නේ. ඒත් අතිමහත් බහුසරයකට ඒ කියන වෙලාවට ඒ කියන ස්ථානයට ගිහිල්ලා ඒක ලබා ගන්න පුළුවන්. ඒක ඉක්මනින් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා ඔය කොටසට පළමු අදියරට දෙන්න තමයි බලාපොරොත්තු. ඉතින් ඔවා ඔක්කොම එන්නත් ප්‍රමාණ මත තීරණ වෙනවා. දෙයියන්ගේ පිටින් හම්බෙයි කියලා හිතෙනවා මේ ප්‍රශ්නෙට. මේ විදිහට තමයි ලංකාවේදී ලැබෙන නමවනද ඒ කියන්නේ අනිද්දා දිනේදී ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත් කරන පිළිබඳව කටයුතු සිද්ධ වෙන්නේ, එන්නත් කරන කටයුතු ආරම්භ වන්නේ. ඉතින් අපි බෙහෙත් මිසුවන්ත වෙනවා අද දවසේදී මේ
බිග් ෆෝකස් සාකච්ඡාවට සම්බන්ධයෙන් පිළිබඳව ප්‍රසවහාන ආනාරි රෝග විශේෂඥ වෛද්‍යරුන්ගේ විද්‍යායතන සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප්ද සිල්වා මහතාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහත්මට බලත් ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා පරිජන් වෛද්‍යරුන්ගේ සංගමයේ සභාපති ප්‍රසවහාන ආනාරි රෝග විශේෂඥ වෛද්‍ය සනත් ලැන්ඩ්‍රෝල් මහත්මයාට බොහොමත්ම ස්තුතියි ඔබ දෙදෙනාටම මේ සාකච්ඡාවට සහභාගී වීම පිළිබඳව. ඒකෙන් අපි කතා කරේ COVID-19 රෝගයෙන් हा संबंध मे आसाधने वो आसाधने वे किल हितेन पुलवान गर्भणि मऊवरुंट आसाधने आद्य अवधान मट्ट में सीर्ण गर्भणि मऊवरुंट इवागेम लंका सीर्ण शीलम गर्भिणी मऊवरुंट एलबेन नम बन दारंभ नियमित एनत्ण बेडसटहन मे पीलवंधन वत्करे अदर बिग फोकस अदर निमेनवा हेटत् मे वगेम साकाचा संपन्न बलापुर अदर समगन बड़ सुबुदा साक्